හි පස්සකෝ හි පක එන්න දරුමය ද රුවන් වැලිය මාහා සෑය දිලනවා රහත් වහංසේ තවම වඩිනවා ගතේරෝග ඔබේ ඉවතට යනවා රුවන්වැලිය මාහා සෑයවාඳීනවා රුවන්වැලියමහා සෑය වන්ඳීනවා. පින්බර උදෑසනක් වේවා. අපේ පින්වන්ත හාමුදුරුවනි. පින්වන්ත පුංචි හාමුදුරුවන එවගේම මෙහිනින් වහන්ස. අපි අදත් බලාගෙන ඉන්න ආලින්දයේ මගතොටේ රෝහලේ ආරක්ෂකන්සවල සයුරෙන් එතෙර මෙතෙර. ලංකාව පුරාම අපියෝ බලා සිටින පින් බර පින්වතුනි. අද වරායායි සමිතහාමුදුරෝඔබදියට ඔබව සොයාග ඔබ සිටිනාා තැන්ට ඔබේ නිවසටම වැඩම කළා අද අපි අපූරු දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මොතව වනට අපේ රටේ විවිධවෙසනකාරයේ තත්ත්වයන් රෝගාබාධයන් ඇතිවෙලා ඒ තත්ත්ව පිළිබඳව විධ සාකච්ඡා විවිධ කටයුතු වෙමින් කෙරමින් පවතින යුගකයි අපි මේ කතා කරන්න. පෙන්වත්න්නේ සිංහල අලුත් අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා වෙනස්විදියට අපිට දැනෙමින් තිබෙන වෙලාවක්. එතකොට අුත් අවුරුද්ද පිළිබඳව කතා කළ යුතුද කියන ගැටලුවත් අපිට තිබෙනවා. කෙසේ නමුත් අපි මේ හැම දෙයක්ම සමබර කරගෙන අද උදැස්සන කාලේ කතා කරමු පින්වත්න්නේ එකක් හැමදාම වගේ අපි ඔබට ආරාධනා කරනවා රටට ආදරය කරන ජාතියට ආදරය කරන පින්වන්ත දුවෙක් පුතෙක් අම්ම කෙනෙක් වෙන්ට. ඈත ඉඳගෙන මේ හඬ අහගෙනන්න වනන් කොතන වනත් ඉක්මණින් රූපවාහිනිය ළඟට එන්න ඔබේ ජේීවිතයට වටින දෙයක් අදත් අපි එකතු කරනවා. අන්ඥාහි ලාබූ පනිසා අන්‍ය නිබ්භාන ගාමිනි ඒව මේතන් අභිඤ්ඥාය බික්කු බුද්දර්ශවසාාවකා. අද උදේ පාන්දර ස්වර්ණවාහිනි රූපවාහිනිි එහි පස්සිකෝ විකාසය බලාගෙනඉන්න ඔබේගෙදර සමහර විට අම්මේ කැඳට හාල් නැතුව ඇති. දරුවන්ට තේටික හදල දෙන්න විදික් නැතු ඇති. පාසල් පොත්වල අඩුපාඩු ඇති. අද මම දන්නවා ඔබ මේ වැඩසටහන බලං හිටියට ඔබේ ගෙදර තාත්තට අන්සභාගි හැදිල ඇඳවූඩ ඔහුත් මේ හඬහාගෙනින්වා. අම්ම රෝගියෙක් සමහර වෙලාවට පිළිකාවක් හදවත්රෝගයක් වකුගඩුරෝගයක් ස්තිරෝගයක් එක්කු හොයාගන්න බැරිවුණු ලෙඩක් මෙහෙම දෙකින් පීඩාවිදින ඔබ මේ ඉරහන්දයාට කොතනහරි ඉඳගෙන අද මේ බණ ටිකහගෙන ඉන්න ඇති. සමහර වෙලාබට කියාගන්න බැරි තරන් ප්‍රශ්න ගැටලු හදවතේ පුරෝගෙන සර්ණවාහිනී රූපවාහිනය සුසර කරගෙන ඇස්පිය නොහෙලා මේ දෙස බලාගෙන මේ අනුශසනාව බලං ඉන්න ඇති ඇ ඉදල දුව ගනෙන් ඇති ේටික එහෙකොට ඔබ ගැන ඔබේ හිත ගැන ඔබේ ගෙදර ගැනීම කියන්න කියලා. ලිපේයද හාල්තිකක් තිව්වනං ප්‍රමාණවත් විදියට න මේ හට්ටියයෙන් භාගයක් වෙන්ට ඇති. කන්න පාංරාත්තලක් ගත්තනම් ඒක භාගයක් කපල තිව්වා වෙන්ට ඇති රෑටකාන්ට තුන්වෙලම පාංකාපපු මිනිස්සුත් ඇැති. ප්‍රශ්න අන්තෝජටා බහි ජටා ඇතු ලක් ගැට විටත් ගැට. පොඩි දරුවෝ ලෙඩවෙලා චූටි දූලපුතාල ලෙඩවෙලා ඉපදිලා මාසයයි එකහමාරයි. ලක්ෂ ගණන් මුදල් යනවා සැත්කම් වලට. රෝධපුටුවක් නැති මිනිස්ුඉන්නවා සපත්තු දෙකක් නැති දරුව ඉන්නවා. නිදාගන්න ඇදක් නැති මිනිස්ුඉන්නවා. සල්ලි රෘපියලක් නැතුව රුපියල් දහයෙන් විස්යෙන් දාහහිං ලක්ෂෙන් ප්‍රශ්න විිසඳ බලංගන්න මිනිස්ුයින්. මෙ බඳු ලෝකයේකට යි මේ බණ කියන්නේ ඔබ පින්වත්න කැමරා කාචය තුළින් රූපවායිනියෙන් අප දෙෙස බලා සිටියයාට ඔබේ ඔය දැස්පියන් යටටිින් හදවතට මසට යද්දි පින්වත්නී ඔබේ ජීවිතේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඒ හදවත ඇතුළේ ඒ මාන්සේ ඇතුළේඒ ලේධාතු ඇතුළේ ඒ පප්පු කැවුත්ත ඇතුළේ ප්‍රශ්න ගොඩක් තියෙන. ඒවට උත්තරයි මේ ධර්ම ශ්‍රවණය කරලා උදේ පාන්දර අහලා බලලා ඔබ ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තුවන් ලේඩ ඇදක් මත වැතිරලා මහා බලසම්පන්න සමහරය මහා බලසම්පන්න මහා ප්‍රතාපවත් දේවල් කරපු අය අපේ හාමුදුරුවරු අපේ ලොකු හාමුදුරුවරට පුළුවන් මහා ප්‍රතාපවත්ත ඇත්තු රෝධ පුටුවකට වෙලා ඇදකට වෙලා සමහට අපිියෝ බලාගෙනින්න්නවා ඇති ධර්ම දේශක යන්වා සම මේ දේශනා කරන්න පිනවදී අපිට අත්වෙන ඉරණම අපේ ස්වරූපය අපේ ස්භාවය සමහර වෙලාවට මේ විවිධ වූ ශිල්පීන්, විධ ශේෂවල ශිල්පීන් විවිධාය අසරණකම නොහැකියාව දිනක මාපස්සෙත් ඔබේ පස්සෙත් ලොහු බඳිනවා ඔබවත් මාවත් ග්‍රහණය කරගන්න පුළුවන් වෙලාවකදී ඔහු හෝ ඇය අපව ග්‍රහණය කරගන්නවා. මහල්ලු බව විඩාබව අපේ පස්සෙන් එෙනින්වන්නේ. හොඳයි නරකයි දෙක එකම කාසියක දෙපැත්ත වගේ අපේ පස්ුවෙන් එෙනවා එදාට හොඳදාට අපිට ඕකෙච්චර තේරෙන්නේ නෑ. ඇැබැයි නරකදාට අපිට එක ගොඩාක් දැනන්න ගන්නවා. ගොඩාක් එකෙන් විඳවන්න ගන්නවා. හිතල බලන්න. පින්වදදි ලාභ ප්‍රයෝජන කියන එක. හැම තැනම අද බලන්න බුදුහාන්දරංග දේශනාව තුලාකූට, මානකූට, හොරතරාදිී, හොරකිරුම්, හොරමිනුම්, අල්ලස් පගා කොමිස් හිතල බලන් හොරකම කියන එක කොච්චර ව්‍යාප්ත වෙලාද. අද පින්වත්න ලෝකයේ මිනිස්සු ජීවත්වෙන්නේ මම ඔබට දේශනා කලොත් ඔබ පිළිගන්නවද ලෝකේ මිනිස්සු අද ගොඩාක් ජීවත්වවෙන්නේ පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ එපයි කියපු ව්‍යාපාර කර්මාන්ත පහකරමින් කියලා දුහන්දුරු දේශනා කරනේ සත්තු මරන්න එපා මස් විකුණන් එපා මස් පිණිස සතුන් විකුණන් එපා අවියායුදේපා විෂදේවල් මද්‍රව්‍ය වසවිස එපා ඔයා අදී වසෙන් වාල් වෙරදාම එපා ඔයා දී වසයෙන් පින්වන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ කන්නේ එපා කියලා මාන්ස ටිකක් දේශනා කළා වැැරදිලාවත් කන්නත් එපාගෙෙන නැම කොරෝනාවගේ ලෙඩවල් වනත් පින්වන්නේ එද්ද අපිට පේවා එකැන මාංසකෑම පිළිබඳව වෙනවා පිසාකච්ඡා කළ යුතුයි අපිට පේවා මිනිස්සුන්ට මෙන්න මේ ලැබුණු අන්තිමම භයානකම මෙවලම තමයි මගේආදරණී අම්ේතාත්තේ හොඳට නරකට දෙකට කටමය කියලකිවේ. මේ කට අන්තිම භයානක මෙවලම මේක කතාගරන දේවල් පරිස්සමෙන් මට හිතනවා වෙලාවට මිනිස්සුන්ට මේ කට නැතුව උප දුනනාන හොඳයි කියලා. ඟට මේක තියනවා දිවක් කියලා අන්තිම බයානක එක එකට ඇටනෑ අස්තිකොටස් නෑ මසිං හැදිලා තියෙන්නේ මේක පිනවාති හර්රිම බයානකයි සමාරයක මේක ලියට ඇදලරම් බැලුවොත්තේම එක පැත්තක නයක එක පැත්තක පෝලගේක් සමල්ලාට සතු තුන්හතරධනෙක් නිරූපණයකම දිව ඇ නැති දිව කොයි පැත්තට නවල කෝහම කියයිද මේ දැන්කිව් එක කිව නෑ කෙනවවා කියපපු එක තත්පරෙන් වෙන කරනවා. උතුමාකාරය දේශය පලිගැනීම හිතල බලන් මේ වයින් පිපිරි පිපිරි පිපරි පිපරි මුකයෙන් පිටවෙන්න වචනැටික. ඊළඟට රස තුෘෂ්නාවෙන් මේ දිවේ පුංචි තැනක්තින ඉතාම පුංචි තැනක් පින්වත්න්නේ එක. ඒක ඉතාම සරල පුංචි තැනක්. එතන ස්පර්ශවීම තුළින් තමයි රසය ජනනය වෙන්නේ. පෙන්වත්න්නේ ඒක ස්පර්ෂ කරන්නන්නේ පුංචි තැන ස්පර්ශ කරන්න රස නහරේ. ස්පර්ශ කරන්න අපි කොච්චර තරගයක් මේ සමාජ ජීවත්වයිද දෙනවද මේ කට ඇතුළට දාගන්න ඒවා. පින්වත්න්නේ පොඩ්ඩි තැනක ගැටිලලා යන කොටා පිට දෙෙනවා ආයකාරී රසයි. මී පැණි වගේ. මිහිරි එතනින් පහලට ගියාම් එතනින් පහලට ගියාම බඩට ගියාම පෙන්වත්න්නේ බඩ ඇතුළට ගැටලුවක් නෑ. එක මී පැණි රසද තිත්ත රසද ඇඹුල් රසද වසද විසද. යාඹරනවා. යාමරනවා. එයා ඇඹරුවට පස්සේ. මේක පෙන්වත්න දින හතලිියක්වත් යනවාපේ ඇඟටෙන්නුන මෙතන මට කියන්නටත් අවශ කාරනවා තියෙනවා මොකක්ද දැන් මේ යුගවල මේ රෝගාබාධ තියෙන යුගබල අපි විවිධ අෞෂධ වර්ග දේශය අවෂධ වර්ග පවා රර්ගන්නවානි. එතකොට සමහරයි කියනවා මේ බටහිර බෙහෙත් තරම් ඉක්මනට දේශී අවෂද ඇඟට ලැබෙන්න කියලා සමහරය කොත්තමල්ලි පට් පාඩගං සීට්ටුවත් තිරල දාලා වෙදාටත් බැනලා නිකං ඉන්නවා. එසා මතකතියාගන්නම් මේ දේශී අෞෂධ තාත්තයේ ආදරණයදුව පොතේ ඇඟට පත්තියන් වෙන්න අඩුම තරම දින හතලිස් තුනක්හතලියයක් පත් යනවා මාසයක්වත් අඩුම යනවා. මොකද අපි ගන්න මේ ආහාරකොටස් කුසට ගිහිල්ල මේවා අඹරල මේකේ රසයක් විදියට එකතු වෙලා ඒ රසේ රක්තය වෙලා රක්තය මාන්සයවෙලා මාන්සේ බවට පත් වෙලා අස්ති බවට පත් වෙලා ඔය විදියට පින්වී සුක්‍ර බවට මේ පත්වන අස්ථකි පෙක. ම හිල්ල තමයි මේක ශීරයට උරාගක්. එතකොට සිංහල වෙදකම අත්බෙහතුන් මේවා මේ අපිට ඕන තරන් ඉක්මනට හදිසියටට ප්‍රතිඵලගෙනල්ල දැ බීල ඊළඟ තත්පරේදි ප්‍රතිපලගෙනනල්ල දෙන්න. හැබයි කාලයක් කරංයන්න. අවුරුද්දක් වසර ගණනාවක් මේ පුරුදු පුරුදු කරගෙනයන්න. අවුරුද්දක් වසර ගණනාවක් මේ පුරුදු පුරුදු කරං යනකොට පින්වද අපේ ගෙවල් වල තිබුණා සමහල්ලාට ඉඩ මේ වත්ේ ඉඩම මේ වල් තිබුණ ියෝව. සත්තු සරපායනට නයි පොන්ගව නට විධ ගස්වර්ගතිබුණා සස්සඳ කියන් හරි සුවමදක්තිය දැම් මිනිසු අදුරන්න එත්න අපි නම් දන්න නිසා අපි ගමී ගොඩේන ඇම්ිලිපිටියේ පදළංගල වරායාය මගේ ගම අපි නං අදුරණ නිසා දන්න නිසා දන්නවා ඒ මලක සුවදක් කෙනකොට මෙනි මේහරි සස්සඳ වැලත් තියෙනවා කිය අපපි දන්නවා එනිසා මිනිස්සු නවහන්දිය දන්නනෑ සස්සඳ දන්න ඉරිවේරිය දන්නේනෑ මේවා මිනිස්සු මේ ළමයි අඳුරන්න තොලවෝ අඳදුරන්න බැලතන්න අඳුරන්න මේවා කඋප්පමේනිී අඳුරන්න ඉතින් මම හිතනවා පෙනවාද නිදිකුම්බ ගහ නිදිකුම්බ ගහ ඔබේ පය වැදිලා බිමට මූුණ නැඹුරු කරගන්න නිදාගන්නවා නෙමේ නිදිකුම්බ ගහ ඔබේ පය වැදුනට ලැජ්ජ වෙන කියලා මං හිතනවා මොකද නිිකුම්බ ගහ ඔබට පනි විඩියක්ත් දෙනවා මේ නිදිකුම්බ පැලේ තියෙන වටිනකම්. මේක තැම්බුවම මේ බිව්ුවම මේකෙ තියෙන්න ගුණය මේ මිනිස්සු දන්නේ නෑ මාවනිකම් පාගනවා බුදුිකොරනුවා විතරයි කුලෙන් හල කල ංහිතන්නේ ලද්ජාවට බිම් බලගන්නවා කළ මංහිිතන නිදිකුම් බගා. එසා මතකතියාගන්න එනිසා පෙනවාදේ අපිට මෙන්න මේ අමක වෙච්ච දේවල් ටික්වන මේවා මතක් කරගන්න ොඳ යගයක් වට මේ යුග පත්වෙලා තියවා ඒම උුණොත්ොයි නිරෝගීකම රැකගණටපුුව ඒවා දිගට පවත්වාගෙනයන් මොකද මේ ගහන් කොලෙන් ගන්න ඒවා සරීරයට අවශෝෂණය කර ගැනීමේදී ඇතුළු කර ගැනීමේදී යම් කිසි කාලයක් යන ප්‍රේනිින්ම් පිරේටඩ්ඩයක් ඕෝනේ ඒෙන් පස්සව තමයි රීරයට ඇතුළල් කරගන්න ශ්‍රනිකනෙමේ එසා පින්න මේ දිවේ පුංචි තැනකතමයි මේ රසේ තිය එතකොට මේඒක ත්තද කසායද ඒක කියනෙක් එතින් හට වැඩක්න එතනින් හහාට වැදගත්තයෙන්නේ. රීරයට ගන්න පුළුවන්දේ තෙල්කෑම අඩු කරන්න සීනිිකෑම අඩු කරන්න ලුණු රස අඩු කරන්න ඉලඟට පාටවර්ග ඩයිවර්ග අඩු කරන්න ජීවිතේ දැම් බලන්න කොන්්ඩේ ඉඳලා ගත්තාම දට්ටික කොන්්ඩය ඇඟ ඇඳුම මේ සෑමදේීම ඇහැ ඇහි මැම්බ ඇයි පිහාටු ඇස්බෝලේ නියපොතු ටික කකුලේ පාාවලනිය ඇගේ සම ආදේ වසයෙන් ගත්තාම? අපි තනිකරම පෙන්වන්නේ වතුරක ඔබාලා ගත්තොත් එහෙම හරියටර තින්ත පැරල් එකට පැටුණු නරිය වගේ. කොයි තරන් ඩයිටික් ඊළඟට බොක්ක හේදුවොත්ේ බඩ අභ්‍යන්තර අපේ හේදුවොත්තේම අභ්‍යන්තරය ඇතුළෙත් කොයි තරං වැඩක් නැති ඒවා, රීරයට වැඩක් නැති ඒවා, කොයි තරං හරියට පෙන්වති පංචිකාවත්ත වගේ. සරීරයට වැඩක් නැති අමතර තෙල් කොටස්. ඇඟට තියෙන් ඕන නැති විධ මේ. විටමින් වර්ගක අතිරික්තේවා පිෂ්ටය මේදය විවිධදේවල් ඇඟට වැඩක් නැතිේවා එක්කෝ සරීරයට අවශ්‍ය කරනවා අපි අරන්න එක ජාතියෙන් වැඩිපුරාරගෙන අධික ස්තූලතාවය බර මේක සෞඛ්‍ය පාඩමක් නෙමේ ලස්සන කතාවකට ම මේන්නාදන්න මේටික කියනකොට උදේ පාන්දර ඔබේ ඔළුවට මොලේට දැනෙන් ඕන අනේ මේ හාමුදුරුව කියන කතාටික කොච්චර ඇත්තද අපේගෙදර අපිට හදාගන්න වැඩ පිළි වෙලක් දේවා රටහදන්න කල ගෙදරකාන්න බත් පිං ාන හදාගන්න පිමවා. ඔන්න මං ඔබට දෙන පණ විඩේ. රටහදන්න කලින් බත් පින්ගාන හදාන් ඒකට පලා කොල ටිකක් එකතු කරන්න. ඒක තියෙන ඔය විධ සත්තුන්ගේ මස්මාන්ස ටි ශරීරයට වැඩක් නැතිේවා ජරාවටික අයින්කරදාන් රතු බත්්ටිකක් කන් කුරක්කන් තලපටිකක් පිටටෝ ටිකක් හැලපටික් මුරුංගා ඔබ හිතන්න පිවාදී මේ මුරුංගා කියල කියන්නේ ඉතාම් වැදගත් අෞෂදීය ගුණයක් තියෙන දරුව ලැබෙන්න්න අම්මලාට හැමෝටම ඉතාම වැදගත් බලන්න අපි පුංච කාේ කොච්චර මුරුංග කාලා තියෙනවද පෙනවා. දැන් ඔබ ීවේලකට මුරුංග කාල තිෙනවා. දෙවුල් හිතල බලන් මේවයි තිබුණ මහා වටිනාකමක් ඊළඟට අපේ ගෙවල්වල බලන්න පෙන්වාදේ හත්මාලුව විව්වා. කවලම් පලා මැල්ලුම හැදුව. එතොට මේවයි අපිට වටිනාකමක් ලැබුණ. ඇයිමම් මේ කාරණටික කියන්නේ මගේ මාතෘකාව අඥාහිලාබූ පනිසා අන්‍ය නිබ්භානගා මිනී. හැම දේකම අපි බලාපොත්තු වෙලා තියෙන්නේ කවුරු හරේ අපිට බලෙෙන් දෙන දෙයක්. අපේ ශවරේරයට වැඩක් නැති වුුණත්. අපේ රූපලාවන්නයට වැඩක් නැති වුුණත්. කවුරු හරි අපිට බලෙන් දෙනේවා බලෙන් පෙන්න නේවා බලෙෙන් ඇහනේවා ගනල්ලා අපේ ජීවිතයට අපි දාගන්නවා. ගෙදර ඇතුළේ බලන්න පෙන්වන්නේ. ගෙදර ඇතුළේ ඔබට වැඩක් නැතිඒවා අතිරික්තේව අල්මාරයේ ඔය මුල්ලට කරලා තල්ලු කරලා කැඩිල හොයි තරක් ඔබට වැඩක් නැති ේවල් න ල්පේච්ච ේටවන දැන් භික්‍ෂූවාන්සලට තියන පිවාති පාත්‍රා තුන්සිවර මේටිකාරගෙන අද සමාජන ඒම කටයතු කරන්නබ ඊට එයාගේ පටිකුත් තියෙනවා. ටකක් ප්‍රමාණවත් පරි ඊට වැඩිහඇතියෙන වන ඒකත්නො කැලපෙන. එතුට ගිහටත් තේමයි. ගිහිටත් ප්‍රයෝජනයට ගන්නට අවශ්‍ය කර ප්‍රමාණයයක් ඇඳුම් පැලඳුම් ඒවශ්‍ය ද්‍රව්යටටි ද ටය ටිකට පශ්ටි ක වන තන හන අත රරික්තය එතකොට පි ද හන් සරන. අතිරක්චතා මහිච්චතා අපිච්චතා. හොන බලන් අපේ මෙම පටන්ගන්න ඇති. අතිරීක්්ෂතාවයක් තියෙන මනුස්සයා නිතරම මේ අතිරික්ෂතාවය පිළිබඳව. එමනත්න් ගොඩ එකතු කර ගැනීම පිළිබඳව. මහිච්චතාවය පිළිබඳව. අනිත්කෙනගේ තියෙන දේවල් පිළිබඳව හිතනවා ලතවෙනවා ඔය හිත්වල කොච්චර තියෙනවද පින්වන්නේ. මගේය කියලා බදාගෙන. මමත්වයම් බදාගෙන ලෝකෙ රටවල් වලට කරෝන එනකොට ගිනිකඳුපු පුරණකොට ගංගා ගොඩ ගලනකොට භූමිකම්පා වෙනකොට ඒ මිනිසු මංහිතනවා පෙනවාන්නේ බුදු දහම නොතිබ්බත් අත්හැරීම මුත්ත මිදීම පුරුදු කලා කියලා හැබැයි අදා අපේ මිනිසුන්ට මොකද වෙලාතිෙන් අපේ මිනිස්සු පෙන්වන්නේ වැටමයිීමට මේ කොරෝන ඇදිල තියාගෙනත් වැටමීමට ගා ගන්න කොස් ගහට ගහගන්න දරයිපලට ගහගන්න දරකෑල්ලක් නොදෙන මිනිස්සු ඉන්නවන් දරකෑල්ක් නොදෙන කොස් ගෙඩියක් ගහක නොදෙන මනිස්සු අදම මේ ඒවකව බෝව කියන්න තෙපුලෙන් පිරුණු හැම තැන දි්‍යලෝකයට සමාන කරපු දි්‍යලෝක දකින්න ඔන්නන් ජයවර්ධන පුර බලන්න කිව් ඊටවස්සේ ඒම කිව පිනද ඊළඟට අපේ කාතාවට දෙව්න්දර ඳල පේදුර තුළුවට දෙවන්දර තුළුවට යන්නන්න පුළුවන් කියලා මෙහෙමයි ලංකාව ගැන කතා කළේ රොබට් නොක්ස්ලක මේක ගැන කිවේ පෙනවාති බුලත් නැට්ටක් හරි කන්න දෙනවා කියලා දේශටකය මේ රට ගැන කිව්වේ කන්න දෙන ජාතියක් කියල කිව්ේ එම ජතියක් කලෙේ අභිමානය අපි නැත්තට නැති කරගෙන නෑ නමුත් මතකතියාගැන්න එකටකා කුලල්කාගෙන. එකටෙකා ගහමරාගෙන ඉරිසියාව තන්හාාව පුරෝගෙන පෙර වාසනාවකට බුදුරජාණන් වහන්සේට නම පාරක් පූජකරපු රටක් මේක. එක අමත කරන්නපා. බුදු හාමුදුරන්ට පෙන්වී නම පාරක් පූජ කරපු රටක් මේක සතර දළදා වහන්සේගේ පිහිට ලබන දළදා වහන්සලා දෙනමක් වැඩඉන්න ල නලල් ධාතුව වැඩයිඉන්න ග්‍රීව අස්තිධාතුව කේෂධාතු වැඩඉන්න පෙන්වත්න්නේ අකුධාතුන් වහසේ වැඩඉන්න බිමක් මේක පව එනිසා මේ බිම බුද්ධරත්නය පිහිට තියෙනවා. ඊළඟට සතරවරම් දෙවියන් උත්පුලුවන් දෙවියන් විශ්ණු කතරගම දෙවියන් මේ බිම රකිනවා. එනිසා මේ ගමට මේ රටට වදුර පමුණුවන්ට බෑපන්වාද. ඉතන්න මේ විධ රෝගා බාදුනත් පෙන වන්නේ සමහර වුවදුරු රටවල් වලට ආාව අපේ රටට හරි අඩුවෙන් දැනුනේ. ඉළඟට ේදවල් වුනත්තේමයි අපේ රට හරි අඩුවෙන් දැනමින් තිබෙන්නේ.ඒයි අපේ වාසනා ගුණ ඇති එනිසා අපි දංවැලක් වගේ එකට එකතු වෙලා. මුතුවෙලක් වගේට එකතු වෙලා. රං මාලයක් වගේ එකට එකතු වෙලා. පෙන්වත්න්නේ කටයුතු කළොත් ආරක්ෂකන්ස, සෞඛ්‍ය අන්ස ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු. හාමුදුරුවෝ සියලුම පූජ්්‍ය පූජ්ජ පක්ෂ මේ ඔක්කොම එකතුවෙලා. තාරන්න ජාවය එකතුවෙලා දංවැලක් මුතුවැලක් මුතුමාලයක් රන්මාලයක් මල්මාලයක් සේ කටයුතු කළොත්. ඔය මල්මාලෙට එකතුවෙන්ට ඕන සුවඳ මල්. ඔය රන්මාලෙට එකතුවෙෙන්න්න ඕන රන්පුරුක්. ඔය මුතුමාලෙට එකතුවෙන්න ඕන මුතු ඇට එස ඔය දංවැලට තියෙන්ට ඕන ශක්තිමත් කොකු යදම්. එකඇතු වෙලාඔය දං වැල සකස්වෙන්ටල්, එතකොටයි ශක්තිය තියෙන්. එනිසා හැම්ම මුතුවලටම වඩා වටිනවා එක මුතු. එක මුතු නැති කල කම් මුතු පින්වත්නී සිංහලලුත් තවෞරුද්දක් ළඟ ලඟ ේනවා. ඒ එන වෙලාේ මිනිස්සුනේ මතකතියාගන්න අනඥාහිලාබූ පනිසාඥ්‍ය නිබ්භානගා මිනි බුදුරජාණන් වහන්සමේ ලස්සන සිද්ධිය අර එදා පින්වති රජගානුවර සිටුවරයා රියන් හැටක් උස උනගහක්කඩ. සඳුන් පාත්‍රයක් සවි කරලා මුළු නොවරම පනිවිඩයක් ඇව්වා මේ පාත්‍රය ප්‍රාතිහාරය දක්වල බුදුවෙච්චඇත්තුෝ ගනිත්වා කියලා. අන්තිමට පින්වති පින්්ඩෝල බාරත්දවාජ මහරහන් වහන්ස හසිංගිල එක ගත්තා. එදා බුදුහාමුදුරුව පාතිහාරය පැෑම තහනම් කලා හැබැයි බුදුහාදුරුව යමක මහා ප්‍රාතිහාරය පෑවා. මාන දුරු කරන්න. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත්නී. ලාබ ලබන්න පිළි වෙත එකක් ලාබ ලබන මාවතේ නෑන පෙනවාද සැනසීම මාර මුලින් දේශනා කළා වගේ වසවෙළදාමනං කරන්න විසවෙලදාමනං කරන්න මිනිස් ජාවාර්මනං කරන්න බලන් අද හිතල බලන් අද මුරග සඥාව පහල වෙනවා කියන එක අපිට ඇස්සලට පේන්න තියෙනවා ආයෂාඩු වෙලා මුරග සං්ඥාව පාල වෙලා පෙනවාද අනිත් කෙන අනිත් කෙනාට පේන්නේ ආහාරයක් බොදුරක්දි. අද කොච්චර මිනිස්ුවවාද. තව මනුස්සේගේ ශ්‍රමයවිකුණ ලජීවත්වනවා. ඒ ශ්‍රමේයට හරියට වටින කමත් දෙන්න. අද උදේ බලන්. අද උදේ ඔබේ අම්මපච්ච ගේයාතින් පුතේ මේ වැැද වෙලාන තාත් අට කතා කල අම්මට කතා කල කියන්න මෙනිමේටික අහගන්න අපපච්ච. මෙනම ටික අමයහගන්න. ඔබේ දුවරිට පුතාට මේ මිටික වැරදිලා තියෙනවන අම්ම දාත කියල දට අපට කියන්න ැරිවිච්ටිකකාද ස්වර්ණවාය රූපවාන ඒ ප්‍රචික විසටකනවා පුතේ ේටිකාහගනිල්ලා කියල කියන්න. ඒහෙම කියන්නේ බුදු හාදුරු දේශනා කළ පින්වත්න්නේ. යම් කිසි කෙනෙක් වහල් වෙළදාම කරනවන සත්තු විකුණා මස් විකුණා මස් පින්ස සතුන් විකුණ අභියාවිද විකුණා වසවිස විකුණනවන නීති විරෝධී දේවල් හොර කිරුම් මිනුම් හොර බඩු හොර බාන්ඩ විකුණා ජාතියක් වනසන දේවල් කරනවන ඒවයි මුදල් ලපයනවන මොකක්ද. කරම එන ඔබේ පස්සේ. එන්නේ කොහොමද කරත්තරෝධයක් වලේ. කරත්තර පින එන ඔබේ පස්සයෙන්. එන්නේ කොහොම ොබ පස්සෙෙන් පිනේ නවා සෙවනැල්ල වගේ චායාව අන්න පායිනී කලකිව්වා සෙවනැල්ල එනව වගේ තමයි පින එන පවයන කොට කරත්තරෝධයක් වගේ හැබැයි ඒ ගොනාගේ බෙල්ලට ලොකු බරක් එනිසා මිනිස්සුනේ මතකතියාගන්න ඔය හැම දෙයිමවෙන් පිනවා දෙ සතෙකුට ආදරය කරන්න තරම් කාරුණිකත්යක් අපි ළඟ නැත්තා ඒ තරම් ලංගතුකමක් අපි නැත්තා අද උදේ පාන්දරමේ හිරුණැගුණු වෙලාවේ අලුත් අවුරුද්දක් අතළඟතියාගෙන දොලොස් මාසකට යනවෙලාව අපිට අවුරුද්ධ සමරයිද බැරිද ගිය අවුද්ද වගේද කොච්චර හොඳයි අවරුද්ද සුබයිද අ සුබයිද කියලා එක හෙට අනිදධ වෙනකොට ඔබ තිරණය කරග. හැබැයි අදට ඔබ අද උදේ පාන්දර අධිස්්ඨානයක් ගන්න චේතනාවක් ගන්න මොකක්ද ගන්න අධිස්්ටානය දින තුන්සය හැටපක් කියලා රාසි දෙකක් අතර මේ අපි අවුරද්ධ සැමරුවත් නැත් ඒ වැඩේ වෙනවානි කරෝන අපිට හැදිල තිබනත් නැතත් පින්වාති මේ සූරයා රාසියකින් තවත් රාසියකට මාරුවෙන්වා. මේස මීන කියන රාසි දෙකාතර ගනු දෙෙනුව. ඒක කොහොමත් ඒවි දියට වෙන. එතකොට දින තුන්සිේ ඇයට පහක් ගෙවිල ඉවරයි. ලොකු කාලයා අවුරුද්දකින් අපි වයිසට ගියා. එහනම් තව දින කීපය මේ අලුත් අවුරුදු දුදදා වෙන්න තියෙෙනෙ. අද ප්‍රාර්ථනා කරනවා සතුටෙන් පිරේවා, සාමයෙන් පිරේවා, සමගියෙන් පිරේවා, මේ රටේ වෙසනකාරී තත්ත්වයන් වලින් මේ රට මුදවා ගන්න වෙරවීරිය දවරන අපේ රණවිරුවූ, පොලිස් නිල්ධාරී මහත්වරු රෝහල්වෙලා පේ කාර මණ්ඩන්. එවගේම මාධ්‍ය අපේ ශේත්‍රයේ මේ මහපාරය කටයුතු කරන අපේ ප්‍රාදේශය මාධ්‍යවේදීන් වාර්තාකාර පින්වතුන්. ඇතුළු සෑම දෙනාම විවිධාය බස්රථ සංගම්වලාය මේ වෙසලට රට ගොඩන්න ශක්තිය දෙන හැම දෙනම ශක්තිය දුන්නු ඇැම දෙනාම්. මේවා අකාමකා වෙලා ගිහිල්ලා රට සුරක්ෂිත වෙලා රට නිරෝගිමත් කරන්න ශක්තිය බලය දෙන කැපවෙන රෑ නොනිදා කටයුතු කරන මුරදේවතාවඋන් වැනි රණවවිරුවන් පොලසිය ්‍රවිදාාමුදාවක් ඇතුු ඒවට නායකත්වෙන ඇත්තු ඇතුළු ඒ පස්සෙෙන් ඉඳගෙන. ගෙවල් දොරවල් පරිත්‍යාග කරමින් ආහාර දෙමින් තමන්ට පුළුපුළුවන් විදිහට ජානවාහන ලබා දෙමින්, දිරිමත් කල සවිමත්ල බලවත්ළ හන්දි හන්දිවල පිරිත් කියමින්. මේ අලුත් අවුරුද්ධ සමරන්න පුළුවන් තත්ත්කට මේ රට සුරක්ෂිත කරන්නට බලය දෙමින් සිටින ජවය දෙමින් සිටින. ඒ බලයට ජවයට ශක්තිය එකතු කරනෝ බැහැම දෙෙනම අදත් සිහිපත් කරනවා. පින්කම්වල දායිකත්වය ගෙන කටිියුතු කරන ඔබත් සිහිපත් කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා. අපේ මහා සංගරත්නය සුවපත්වේවා. අපේ දායික පින්වතුන් සුවපත්වේවා, විවිධ ජාතික, විධ ආගමික සෑම දෙනාම සුවපත්වේවා. නීරෝගී වේවා. කිසි වෙෙකුටවත්න් කාය චිත්ත පීඩාවක් නොමවේවා. රෝහල ඉඳදං ඔබ මේ වැඩසරහන අද බලාගෙන හිටියෙනම් ධර්මදේශනාව ඔබට ඉක්මං සුවේ ලැබේවා. ඉක්මන්සුවේ ලැබේවා. තවත් කිසිදු කෙනෙකුට මේ රෝගාබාධයන් නොවැලදේවා. ඉක්මනින් ඔබට නිවහන බලායන්න ගෙදර බලායන් ශක්තිය ලැබේවා රන්ඩු කරන්න එපා, අරගල කරන්න එපා වාදබේ දැතිකරගන්න එපා, ගහගන්ට එපා පහසුකං මදි කියන්න එපා අපේ මේ පුංචිරටේ ලස්සන්ට සමගිව අපි රැකිල ආරක්ෂා වෙන්න පුළුවන් පරිසරයේ. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙෙන්. සැලසේවා සැලසේවා. උතුම් බුද්ධාදී තුනුරුවන්ගේ පීට ලැබේවා. මගේ මියගිය ආදරණය පියා ඇතුළු ඔබේ මියගිය ගුරු දෙමවපියාන්ටත්. එ වගේම ස්වර්ණවාහිනි රූපවාහිනේ කාරි මණ්ඩලයටත්. ලංකාවාසි ලෝකවාසී හැම දෙනාටමත් මේ පින්කම්බල පින් බර දායකත්වය ගැන කටයුතු කරන ඔබ හැම දෙනාටමත් යහපතක්වේවා නිරෝගී සම්පත ලැබේවා. උතුම් බුදුසරණින් දහම්සරණින් සඟසරණින්, සසර සැපුවත්වේවා, නිවන් දකින්නට මේ මහා පින්කම හේතු වාසනාවේවායි වරායායි සමිතාහාමුදුරුව. විදිහයට අදත් ස්වර්ණවාහිනී රූපවාහිනී එහි පස්සිකෝ විකාසයෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් නැවත වැඩම කරනවා ඔබ හැම දෙනාටම යහපතක් වේවා. බුද්ධසාරණ වේවා, සද්ධහාසාරයන වේවා. සගසාරණ වේවා. මෙතුන් සාරණින් ජයම වේවා ඔබ හැම සුවපත් වේවා. වාතව මහවාත්තුව යමුණානිවසේ සිට. මීට තෙමසකට පෙර පරලෝ සැපත්, විශ්වාාමික ග්‍රාම නිලධාරිණී පුුණ්යා ගුණතිලක මෑණියන්ටත් මීට වසරතිස් දෙකකට පෙර පරලෝ සැපත්, බේලින් තිසේරා ප්‍යානන්ටත් මේ පින් ලැබේවා. සසර සූපත්වේවා. මේ පින් බලයෙන් සස්සර පුරාවටමියගිය සිය ලූම ඥාතීන්ටත් අප සැම දෙනාටත් ගෞතම බුදුසසුන තුළදීම නිර්වාණය අවබොද වේවායි පදමින් දුදරුවන් විසින් අදදින මෙම ධර්ම දේශනාවට දායිකත්වය දක්වන ලදී.